අපි අද කතා කරන්නේ ලංකාවේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාවත් අර එදිනෙදා අපි කතා කරන සංදර්ශනාත්මක මාතෘකාවලට අහු වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ජන ජීවිතයට ඉතාම දැඩි බලපෑමක් එල්ල කරන මාතෘකාවක්. ඒ වගේම අවුරුදු 70 ගානක් යනකම් තාමත් අපිට හරියට ලිහා ගන්න බැරි වුණු අවුල් සහගත මාතෘකාවක්. ඒක තමයි ප්‍රවාහණය. ලංකාවේ ප්‍රවාහණය සම්බන්ධ විශාල ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවට පැති ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මේක බොහොම සරල රේඛාවක තියලා විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ලංකාවේ ප්‍රවාහණය සම්බන්ධ ගැටලුව ගැන සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා. ප්‍රවාහණය ගැන, පොදු ප්‍රවාහණය ගැන වගේම ඔය බයිසිකල් භාවිතා කිරීම, මේ වගේම අනෙක් පැත්තෙන් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්, මේ වගේ මේ ප්‍රවාහණයේ විවිධාකාර පැති සම්බන්ධයෙන් අදහස් දක්වන මේ සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න බොහොම ඉදිරිගාමී මතධාරියෙකුට සුජීව ප්‍රේමරත්න. ඉතින් සුජීව සම්බන්ධ වෙනවා අපිත් එක්ක. සුජීව අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලනිකව කොහොමද මැදිහත් වෙන්නේ කියන කාරණේ කතා කරලා තියෙනවා. මේ ගොඩක් දේවල් සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක ඉන්නවා දැන් සෑහෙන කාලයක ඉඳලා. ඉතින් සුජීව පිළිගන්නවා අපේ පොඩ්කාස්ට් එකට. ඉතින් පටන් ගමු අපි මේ බයිසිකල් සම්බන්ධ කාර්යය. දැන් ගිය අවුරුද්දේ මේ කාලේ ලංකාවේ බයිසිකල් ගැන ලොකු රැල්ලක් තිබුණා. ඒ කියන්නේ ගොඩක් අය වැඩට යන්නේ බයිසිකල් වලින්. එහෙම රැල්ලක්, එහෙම ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තා. ඊට පස්සේ බයිසිකල් භාවිතා කිරීම ගැන ලොකු සමාජයේ කතාබහක් ඇති වුණා. බයිසිකල් වල මිල ගන්නුත් මම හිතන්නේ ඉහළ ගියා තිබ්බට වඩා ගොඩක්. ඉතින් මේ බයිසිකල් රැල්ල දැන් මේ වෙනකොට එහෙම රැල්ලක් නැහැ. අපි හැමදාම හොමනේ අපි කාලයක් කර වගා කරනවා ඒ වගේ රැල්ලට. ඊට පස්සේ අපි කාලයක් අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා සිය රටදේ සිරිසප්පදේ කියලා. මේ කාලෙන් කාලට එක එක රැලි අපි භාවිතා කරනවා. එතකොට බයිසිකල් රැල්ල ගිය අවුරුද්ද තිබ්බා. එතකොට මේනකොට බයිසිකල් රැල්ල බැහැලා ගිහිල්ලා තිබුණා. සුජියෝ බයිසිකල් ගැන මේ සෑහෙන බැදිහත් වීමක් කරපු කෙනෙක්, කාලාන්තරයක් තිස්සේ එහෙම රැල්ලට බයිසිකල් පදපු කෙනෙක් නෙවෙයි. ඒකන මේ මේ බයිසිකල් වලට සුයි මොකද වුනේ? ඒක පාර්ට් මේ බයිසිකල් කියන වැඩේ හරියන වැඩක්ද මොකක්ද? ඇයි මේ මේ රැල්ල තියාගන්න බැරි වුනේ අපිට ගිය අවුරුද්දේ ඉඳන්? ස්තුතිය මුලින්ම රසික මේ මට මගේ අදහස මේ ගැන විමසන්න මේ අද කැඳවීමට. එතකොට ඇත්තටම මෙතන මේ මේ රැලි කියන කතන්දරෙම පටන් ගත්තොත් මේ රැලි හැමදාම අපිට හොදක් නම් කලේ නෑ. එහෙම හොදක් ගන්න පුළුවන් රැලි වලිනුත් අපි ප්‍රයෝජනය ගත්තෙත් නෑ. නමුත් බයිසිකල් වලදී නම් ඇත්තටම මේ රැල්ල මම දැක්ින්නේ මේ අපි මයික්‍රෝ මොබිලිටි කියන එකට වසර 10ක් 20ක් විතර තිස්සේ මේ කියන්නේ මයික්‍රෝ මොබිලිටි කියන විදියට නම පාවිච්චි කරලා තිබුණා. මොකද ලෝකේ සංකල්ප වෙනස් වෙනවා එන්නෙම. ඒ නමුත් ලංකාවේ සංකල්ප වෙනස් නොවුණාට මේ මයික්‍රෝ මොබිලිටි කියන කන්සෙප්ට් එක පහුගිය අවුරුදු 5 තුළ මේ ලෝකේ අති විශාල වේගයෙන් ඉදිරියට ආවා. ඒ කියන්නේ බයිසිකල් විතර නෙමෙයි පාපැදිය පාගමන ඔය දෙකම. ඉතින් ලෝක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදුනෙත් ඔය පාපෙදියටයි පාගමනයි ෆැසිලිටේට් කරගෙන. නමුත් අවාසනාවකට වගේ අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි කාර් දිහා බලාගෙන තමයි කාර් එකක් පොයින්ට් A ට පොයින්ට් B ගෙනියන්නේ කොහොමද කියන එක තමයි අපි හිතන්න ගත්තේ. නමුත් ලෝකෙ හිතුවේ එහෙම නෙමෙයි. මේ මිනිස්සෙක්ව කොහොමද පොයින්ට් A ට පොයින්ට් B ගෙනියන්නේ? ඒක කාර් එකක්ද බස් එකක්ද? ඉතින් ඔතන අපේ කන්සෙප්චුවල් ඉෂුව එකක් මෙතනදී මුලින්ම මතුණා. දැන් ඔය අහපු ප්‍රශ්න ගැන කිව්වොත් රසික, මේ හැදිච්ච රැල්ලේදී මිනිස්සු බයිසිකල් ගන්න ගත්තේ තෙල් නැති හන්දා. එහෙම නෙමෙයි ඇත්තටම මේක විය යුත්තේ. බයිසිකලයක් කෙනෙක් පැදිය යුත්තේ ඒක අවබෝධයෙන්. ඒ බයිසිකලෙන් රටේ ආර්ථිකයට, තමුන්ගේ ශරීර සෞඛ්‍යයට, තමුන්ගේ එදිනදා වැඩට වෙන ඇත්ත වාසි නිසාමත් ඒ වගේම බයිසිකලයකින් අපේ වැඩවලින් 50%කට කිට්ටු ප්‍රමාණයක් කාර් එකකට වැඩිය ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් බව අවබෝධ කරගෙන දැන් අපි ඔය ෆන්ඩමෙන්ටල් එක නැතුව අපි අර වැරදි අවශ්‍යතාවයක් මත මේ බයිසිකලේ ගන්න ගත්තා. يعني ෆුවෙල් තෙල් නැති හන්ද. ඉතින් ඒකම බයිසිකලට විරෝධයකුත් ආවා. මොකද කොටසකට අවශ්‍ය වුණා මේ මේ බයිසිකල් පදලා ආණ්ඩුවට පහසුකමක් දෙනවද? මේගොල්ලෝ මේක මේ මේ මේක නිකන් මේ මේක වෙන පැත්තකට ප්‍රශ්න අර්බුදයට හුරුවීමක් කරනවා. ඒකටත් කැමති නැති අය ඉන්නවනේ. අර්බුදයකදී අපි කවුරු වුණත් ප්‍රතිපත්තියට විරුද්ධ වුණත් ඒකට ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. නමුත් ඔය දෙකම හන්දා මේක අපි දැක්කේ මේ අන්තිමට ගෙවල් වල පදින්නදී බයිසිකල් ගොඩ ගැහිච්ච එකකුත් වුණා. ඉතින් මම අවුරුදු 10ක්
පාලවක් 20ක් විතර තියදී ඒ පොඩි කාලේ අමතරව එදිනදා වැඩට යන්න පාපෙදිය භාවිතා කරනකොට අපි ඒක භාවිතා කරන්නේ ඇත්තටම මේ මේකෙන් අපි වින්දනයක් ලබනවා මේක කර්ස් එකක් කියලා හිතන්නේ නැහැ නේ රසික නමුත් මේක අයියෝ අදත් මේ තෙල් නැති හන්ද මට බයිසිකලේ යන්න වෙනවයි කියන මානසිකත්වය මේක නරකක් වුණා ඒ කියන්නේ මම මේක සමාන කරන්න කැමති අර එකපාරක් ආදි කාලේ සින්දුවක් ආවේ දුප්පත් අපගේ බයිසිකලේ කියලා තර බයිසිකල එකෙන් උනේ දුප්පතාගේ වාහනේ වුණා. නමුත් වෙන රටක දැන් අද තත්ත්වයේ බැලුවොත් එම පාපැදින් යන කෙනාට කාර් එකෙන් යන කෙනාට වැඩිය සැලකීම ඊළඟට පිළිගැනීම ඊළඟට එයාගේ සමාජයට වෙන සේවය අගයනවා. අර විශේෂම දියුණු මනසක් තියෙන රටවල ඒක තියෙනවා. ඉතින් ඒක නිකම්මා වෙත් නැහැ මිනිස්සුන්ගෙම ඒ රජයන් ඒහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පවක් කළා. කොටිම කියනවා නම් දැන් එක්සත් යුකේ වල මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකෙන්ම කියලා තියෙනවා දැන් අපි හිතන්නේ බයිසිකලේ පාරේ අයිනෙන් යා යුතුයි කියලානේ බයිසිකලේ යා යුතුයි පාරේ මැද ඒකට වෙනම ලේන් එකක් අවශ්‍ය නැහැ තිබුණා නම් ඒ ලේන් එකේ සයිකල් පාත් එකේ එහෙම ලේන් එකක් නැති තැනක කාර් එකට තියෙන සෑම අයිතිවාසිකමක්ම පාපැදියටත් තියෙනවා ඒ වගේම පාපැදියත් කාර් එකක් පිළිපැදිය යුතු හැම නීතියක්ම පිළිපැදිය යුතුයි ඉතින් අපි ඔය දෙකම නැහැ එතකොට මේ සුජීව ඕකත් එක්ක සාමාන්‍යයෙන් පොඩි ජනතාව මේ මේක ගැන වැඩියෙන් මේ මයික්‍රෝ මොබිලිටි ගැන හරි මොබිලිටි ගැන හරි ට්‍රාන්ස්පෝර්ට් ගැන හරි වැඩියෙන් නොදන්න සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය බයිසිකල් පැදීම භාවිත ඒ සාමාන්‍ය ජනප්‍රිය වෙලා තියෙන හුඟක් රටවල් අපි ගත්තොත් එංගලන්තය වේවා ස්වීඩනය වේවා නෙදර්ලන්තය වේවා නෝර්වේ වේවා ඔය වගේ සාමාන්‍ය යුරෝපීය රටවල් ස්කැන්ඩිනේවියන් රටවල ගොඩාක් බයිසිකලේ භාවිතා වෙන එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මේ ගොඩක් රටවල් වල කාල ගුණය බයිසිකල් එකට සාමාන්‍යයෙන් බයිසිකල් පදිනයකට හිතකරයි. නමුත් මේ ලංකාව වගේ රස්නේ රටක ලංකාව වගේ ඉන්දියාව මේ වගේ සමකාසන්න රටවල බයිසිකල් පදිනවා කියන්නේ හරි අමාරු වැඩක් දාඩිය දාගෙන ඊට පස්සේ ඒක හරි අමාරුයි ඒකත් එක්ක ඉදිරියට වැඩ කටයුතු කරගන්න. ඉතින් ඔහොම තර්කයක් තියෙනවා. ඒ හින්දා මේ බයිසිකලේ කවදාවත් ලංකාවේ ජනප්‍රිය වාහනයක් බවට පත් කරගන්න බෑ. ඒ කියන්නේ අපිට තෙල් නැති වෙලා හොඳටම බිමට සමතලා වුණොත් බයිසිකලයක් පදිනවා ඇරෙන්න මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකක් තියෙද්දි වෙන විකල්පයක් තියෙද්දි බයිසිකලේ භාවිතා කරන්නේ නැහැ. එහෙම එකට පෙළඹෙන්න ස්වාභාවිකව හැකියාවක් නැහැ කියලා එහෙම තර්කයක් තියෙනවා. ඒතොර දැන් සුජීව සෑහෙන කාලයක බයිසිකලයේත් එක්ක ඉන්න කෙනෙක් නේද? ඒතොර මොකද්ද මේ ගැන තියෙන්න දෙන්න පුළුවන් මධ්‍යස්ථ පිළිතුර? ඕක අපිට මේ ඒ පොදු ජනතාව හිතන ක්‍රමෙන් උඩුගම් බලා එකපාරට යන්න බෑනේ. එතකොට මේ මෙතන ප්‍රශ්නයක් තියෙන හන්දයි මේක කියන්නේ. නමුත් දැන් ස්වීඩනය, නෝර්වේ, ඔය ස්කැන්ඩිනේවියාව රටවල් විශේෂයෙන් බැලුවම මේවා ඉතින් බයිසිකල් කිංඩම් විදියට හැඳින්වෙනවානේ. ඉතින් අපිට රස්නේ කාලෙට තියෙන ප්‍රශ්නෙට වැඩිය මේ මිනිස්සුන්ට බයිසිකලෙට තියෙන ප්‍රශ්නය වැඩි සීත කාලෙට. ඒ කියන්නේ මම ස්වීඩනයේ මේ කාලයක් වැඩ කරා ටික දවසක් මේ වොල්වෝ සමාගමේ වැඩ කරන කාලෙදී එතකොට ඉතින් වැහික් මේ හිම කියලා ඒක අඩු වෙනවා තමයි බයිසිකල් පදින කට්ටිය අඩු වෙනවා. නමුත් හේ හිමෙත් පාපැදිය ඒගොල්ලෝ භාවිතා කරනවා පයින්ුත් යනවා. ඉතින් අපිට මේ රස්නේ කියන එක ඇත්තටම අපේ රටේ කළමනාකරණය කරන්න පුළුවන් දෙයක්. දැන් මම ලංකාවේ දවල් 12ටත් මට බයිසිකලේ එළියට බහින්න මට කිසිම අකමැත්තක් නැහැ. මොකද මම දන්නවා මට දාන දාඩිය මට මැනේජ් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මම පටන් ගන්න වේගයයි මම ඊළඟට පදින වේගයයි ඊළඟට මම අන්තිම මගේ ගමනාන්තයට ඒ කියන්නේ ආයතනයකට යනවා නම් මට දාඩිය පෙරාගෙන කැතට කිලුටුවට යන්න බෑ. අපි ෆ්‍රෙෂ් විදියට යන්න තියෙන්න ඕනේ. ඉතින් මම මෝටර් සයිකල් එකක් පදිනවටත් වැඩිය කියන්නේ කාර් එකක දැන් මම කාර් එක පාවිච්චි කරනවා එදා දවසේ වැඩ තියෙන කටයුතු ප්‍රමාණය අනුව. මොකද සමහර දේවල් බයිසිකලින් කරන්න බෑ. අපි හිතනවා නම් මේ හැම දෙයකම බයිසිකලේ උත්තරේ කියලා. එතන වැරදි. එතන අපිට ඒක කන්සෙප්චුවලිම වැරදි. නමුත් ආරක්ෂාව කියන එක බයිසිකලයට ලංකාවේ මම බාධා විදියට දකින්නේ ආරක්ෂාව පමණයි. මොකද මට තව කෙනෙකුට බයිසිකලයක් පදින්න කියන්න ඔයාට බයිසිකලෙන් එන්න කියන්න පුළුවන් නම් මට විශ්වවිද්‍යාලයට යන මගේ පුතාටත් කියන්න පුළුවන්කම තියෙනවා ඔබ බයිසිකලෙන් හෙට යන්න කියලා. නමුත් ඒක කීමේදී කොච්චරනම් මට දෙපාරක් හිතන්න වෙනවා. මොකද මේ අපේ මාර්ග නීතිවල තියෙන අඩුපාඩු, එතකොට පාරේ තියෙන අඩුපාඩු. ආරක්ෂාව ඇරෙන්න
අනිත් ඔක්කොම අපිට මැනේජ් ආරක්ෂාවත් ඇත්තට මැනේජබල්. ඉතින් ඒක රෙගියුලේෂන් වලින් එන්න ඕනේ. බයිසිකල් පාත් එක හදන්න විදියක් නැත්නම් කොහොමද ඇටෙන්ෂන් එක ගන්නෙ මෝටරිස්ක කොහොමද ඩියු රෙකග්නිෂන් එක දෙන්නේ. ඉතින් එහෙම කියලා අපි යම් යම් පයිලට් ප්‍රොජෙක්ට්ස් විදියට උදාහරණයක් විදියට පිළියන්දල ඉඳලා මොරටුවට තියෙන පාර බැලුවොත් මොරටුව යුනිවර්සිටි එක හරහා යනවා. දැන් ඕකේ බයිසිකල් ලේන් මාක් කරා. ඊළඟට බතරමුල්ලේ ඉඳලා කඩුවෙලට යනකම් දෙපැත්තෙම බයිසිකල් ලේන් මාක් කරා. නමුත් අපි මේ මාක් කරනවා විතරයිනේ. එතනින් එහාට කන්ටිනියුේෂන් එකක් නැහැ. ඊට පස්සේ ඒක කාර් පාක් කරන්න පාවිච්චි කරනවා. ත්‍රී වීල් පාක් කරන්න. දැන් ඒව යන්න බෑ. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් බේස් නේෂන් එකන්නේ මම ඔක හැමදාම කියනවා මේ පයිලට් ප්‍රොජෙක්ට් විතරයි. ඊට පස්සේ මේක කොහොමද මේන්ටේන් කරන්නේ? මේ ඔක්කොම ගැටලු මේ රස්නි කියන එක කලමනාකරණය කරන්න පුළුවන්. ඒකට වෙන රටවල් වල සීතල රටවල් වල කරනවා වගේම අපිටත් වෙනම සයිකල් පාත් දානවා නේ. ඒකට ට්‍රී ෂේඩ්ස් දෙන්න පුළුවන්. අනිත් එක රිලැක්ස් වෙන විදියට කියන්නේ තව දෙයක් රසික මම කිව යුතුයි. දැන් අපි මේ පාපැදිය ගැන කතා කරද්දී පාපැදී පැදීමේ ප්‍රභේද තුනක් තියෙනවා. එකක් පළවෙනි එක පර්ෆෝමන්ස් අපි බයිසිකල් රේස් කතන්දරේ. ඊට පස්සේ එහෙම නැත්නම් ඊළඟ දෙක ව්‍යායාමයට. මම මේ කතා කරන්නේ අපි කතා කරන්නේ බයිසිකල්ස් as a mode of mobility. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ ප්‍රවාහන මාධ්‍යයක් විදියට මේක පාවිච්චි කිරීමෙන්. ඒතකොට එතනදී තමයි ওই ගැටලු ටික එන්නේ. ඉතින් ඕවා කොහොම හරි ප්‍රතිපatti හරි සැලසුම් මත කලමනාකරණය කරන්න පුළුවන් ඒවා. එතකොට මේ ඕකත් එක්ක එන ඊළඟ ප්‍රශ්නේ තමයි සුජීව ලංකාවේ වාහන භාවිතා කිරීම ගැන අපිට තියෙන පොදු අදහස තමයි වාහනයක් කියන්නේ අපේ රටේ ස්ටේටස් සිම්බල් එකක්. ඒ කියන්නේ අපේ තත්වය අනුන්ට කියාපාන මෙවලමක් විදිහට තමයි අපි වාහනය ගැන දකින්නේ. මේක ලෝකයේ අනිත් රටවලත් අඩු වැඩි වශයෙන් තියෙනවා. මම නෑ කියන්නේ. නමුත් ලංකාවේ තියෙන ලොකු අවුලක් තමයි අපි වාහනයකට ඒ වාහනේ මිල වගේ 3 ගුණයක් 4 ගුණයක් ගෙවනවා බදුත් එක්ක. ලෝකේ ගොඩක් රටවල ඔය ප්‍රශ්නේ නැහැ. එතකොට ලංකාවේ වාහනයක් ස්ටේටස් සිම්බල් එකක් විදිහට භාවිතා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම විශාල ණය කන්දකට යට වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ අවුරුදු 25 45 අතර බ්‍රැකට් එක ආයෝජන වලට යොමු නොවෙන්නේ. ඒගොල්ලන්ගේ අතේ ප්‍රාග්ධනයක් ඉතුරු නොවෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේගොල්ලෝ ණය කන්දකට යට වෙලා ඉන්නවා. පළවෙනි නායක පළවෙනියට ඒගොල්ලෝ නායමට අහු වෙනවා වාහනයට. දෙවෙනියට නායමට අහු වෙනවා ලොකු වෙඩින් එකක් ගන්නවා. ලංකාවේ හැම වෙඩින් සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම අංක 3 ගයක් හදන එක. අපි හිතමු ගයක් හදන එක තමන්ගේ වත්කමක් විදිහට කවදාහරි තමන්ට ඉතුරු වෙනවා කියලා. නමුත් ඒකත් අර අවශ්‍යතාවයට නෙවෙයි අපි ගේ හදන්නේ. එහෙම නැත්නම් අවශ්‍යතාවය පදනම් කරගෙන නෙවෙයි මේක එළියට පෙන්වීම. එහෙම නැත්නම් ඒකත් ස්ටේටස් සිම්බල් එකක් කරගත්තට පස්සේ අපි ඒ වෙනුවෙන් අනවශ්‍ය විදිහට ගොඩාක් වියදම් කරනවා. ඒ වියදම් කරන්න ඕනේ ප්‍රමාණයටත් වඩා වියදම් කරන ඔය කාරණා තුන. එතකොට මේ කාරණා තුන හින්දා අපේ රටේ අවුරුදු 25 45 අතර ඒජ් ගෲප් එකේ ප්‍රාග්ධනය එහෙම නැත්නම් ඉතුරුම් කියලා දෙයක් තියෙන්නේ නැහැ. අර හෑන්ඩ් ටු මවුත් එක්සිස්ටන්ස් එක කර අතින් කටට දිවිපැවැත්මක් තමයි තියෙන්නේ. බොහෝම ඉතාම පටු සීමාවක තමයි ඒගොල්ලෝ ආදායම් වියදම් බැලන්ස් කරගන්නේ. දැන් උදාහරණයක් විදිහට පොඩි බදුවල පොඩි ඇජස්ට්මන්ට් එකක් කරත් සම්පූර්ණයෙන්ම හතර ගාතෙන් වැටෙනවා. ඒ ඒ ඒ තත්වයට මේක ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඔතන මේ දැන් ඔය සුජීව කියන තැනට එන්න නම් ලංකාවේ ලොකු මයින්ඩ් සෙට් චේන්ජ් එකක් වෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සු හිතන විදිහ බරපතල විදිහට වෙනස් වෙන්න ඕනේ. හිතන විදිහ පරිවර්තනයක් වෙන්න ඕනේ. කොහොමද මේක කරගන්නේ? විශේෂයෙන්ම මේ මේ වගේ කාලෙක අපි පිටරටින් ගොඩාක් දේවල් අපි පිටරට දේවල් සාමාන්‍යයෙන් අලුත්ම වාහනයක් ආවොත් ඒ වාහනේ අපිට මේ රියල් ටයිම් බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක මේ මේ මේක භාවිතා කිරීම ගැන දැන් අපි ලෝකෙම අර එක තැනක එක මේ මේ අර වේදිකාවක් එකතු වෙලානේ තියෙන්නේ. එතකොට ඉස්සර වගේ ලොකු දුරස්ත බවක් නැහැ. එතකොට මේ වගේ අපි ඊටාම වේගයෙන් ඉන්ෆ්ලුවන්ස් වෙන ලෝකෙක කොහොමද ඔය කියන මයින්ඩ් සෙට් චේන්ජ් එක අපි කරගන්නේ කියන ඒ අභියෝගය තියෙනවා. එතකොට සුජීව කියන විදිහට කොහොමද අපි මේක ජය ගන්න පුළුවන් වෙන්නේ? ඒක මේ දැන් සමාජයේ යම්කිසි තත්වයක ඉන්න කෙනෙක් දැන් ඕක ඔය මේ ඕනර්ෂිප් එකයි එක්ස්පීරියන්ස් එකයි කියන එක අපි ඩිෆයින් කරන අපි ඇඟට දාගන්න විදිහනේ. එතකොට අයිතිවාසිකම් නැතුව අපිට ජීවත් වෙන්න බැරිද කියන අපි හිතුවොත් එම ඒක මාර මම දකින විදිහට හුඟක් සනසිලිදායක තත්වයක්. නමුත් ඔය අයිතිවාසිකම් වලදී දැන්
වෙන රටකදී කෙනෙකුට කාර් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ගෙයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒතකොට ඒවට හරියන විදිහට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සෝෂල් සිකියුරිටි සිස්ටම්ස් රස්සාවත් නැති වෙච්ච කාලෙකදී කොහොමද යා කලින් ගියපු බදු වලින් ඒවා බෙනිෆිට්ව ටේක් ඕවර් කරන්න එතන ඉඳලා තප්පෑයක් කරනොත් නමුත් මේ ලංකාවේ මිනිසුන්ට දැන් මේක නැති හන්දා මේ හැම තිස්සෙම දැන් කාර් එකක් ගත්තත් මේක ගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අනික මේ එදිනෙදා පාවිච්චියට ඔබේ උතන ලොකුම අඩුපාඩුව තියෙන්නේ දැන් ඕන රටක පොදු ප්‍රවාහනය කියන එකේ යම් කිසි මිනිස්සුන්ගේ මූවමන්ට් එක ෆැසිලිටේට් වෙන්නේ කොහොමද කියන එක කාලයක් තිස්සේ වැඩි දියුණු වෙච්ච ගමනක් තිබුණා ලෝකේ හැම රටකම තිබුණා ඒක අඩුවෙන් තිබිච්ච රටවල් තිබුණා උදාහරණයක් විදිහට ඉන්දියාව වගේ පොදු ප්‍රවාහනයට නමුත් පහුගිය අවුරුදු 10 තුළ ඉන්දියාවත් මාර පුෂ් එකක් දුන්නා මේ පොදු ප්‍රවාහනය කියන එක උඩට ගන්න පුළුවන් තරම් ඒක ඉම්ප්‍රූව් කරන්න ඒ වාහන නිෂ්පාදනය කරන රටක් වෙලත් ඉතින් අපි වාහන නිෂ්පාදනය නොකරන රටක් වෙලත් වාහන නිෂ්පාදනය කරන්න අපිට කොච්චර කිසිම කම්පිටෙන්සි එකක් නැති වුණත් ඒක කතා කරන්න මේක අවස්ථාව නෙමෙයි අපි හරියට අර සංවේදී වෙනවා ඇයි අපිට හදන්න බැරි දේශීය නිෂ්පාදනය ඒවා මේවා නමුත් ගෝලීය ආර්ථිකය තුල මේ ඉකොනොමිස් ඔෆ් ස්කේල් කියන එක ගත්තට පස්සේ අපිට වාහන නිෂ්පාදනය කරනවා කියලා හිතන්නත් බෑ. කොටිම කියනනම් අපිට ඉස්සෙල්ලා වාහනය කරන්න හදන්නගත්තු දකුණු අප්‍රිකාව ඊළඟට ඕස්ට්‍රේලියාව පවා ඕස්ට්‍රේලියාවේ තිබිච්ච කාර් ප්‍රොඩක්ෂන් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් 100% ඉම්පෝර්ට්ස්. එංගලන්තයේ අපිට අපේ සම්බන්ධම රට අපි කාර් වැඩිපුරම මුල කාලේ ගෙනාපු රට වාහන නිෂ්පාදනයේ දැන් රැඳිලා තියෙන්නේ චීන ඉන්දියානු සමාගම් මත. ඒ නැත්තම් ඒකත් නැහැ. ස්වීඩනයත් එහෙමයි. මොකද මේක කොටිම කියනවා නම් දැන් 3-4 දිනක අතරේ මේක රැඳෙන ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජර්මනිය, ජපානය, ඇමරිකාව ඊළඟට චීනය, ඉන්දියාව. ඔය ප්‍රධාන ධාරාවේ ඔය ටික. අනේ මොකද ඒගොල්ලන්ගේ මේ මාස් මාක් ස්කේල් එකේ වෙනද පොලක් තියෙන හන්දේ වල. ඉතින් අපිට ඒක ගන්නත් බෑ. කවුරු හරි කියනවා ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා අනාගතේ අපිට ඒක මොනම අපිට කම්පීට් අපේ ලේබර්ත් එක්ස්පෙන්සිව්, අපේ මෙලෝ රෝ මැටීරියල් එකක් නැහැ. ඔක්කොටමත් වැඩිය අපිට ස්ට්‍රෝං හෝම් මාකට් එකක් ගන්න. ඕක එක්ස්පෝර්ට්ස් පැත්තකින් දැන් ස්ට්‍රෝං හෝම් මාකට් එකක් නැතුව කොහොමත් කරන්න බෑ. ඔක්කොටමත් වැඩිය දැන් ලංකාවේ තියෙන වාහන ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි. ඉතින් එතකොට රජයක් විදියට දැන් මේ මිනිස්සුගේ මේ මෙන්ටැලිටි එක මේ කාර් එකක් තිබිය යුතුයි කියන අයිතිවාසිකමෙන් ගැලවෙන්න මේ වගේ පොඩි රටකට මොකද පොඩි ඇත්තම ගියොත් අපි පොඩිනේ දැන් කොළඹ වගේ හරි බස්නාහිර පළාතම හරි ගත්තත් හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් සිස්ටම් එකක් දැන් තියෙන පහසුකම් වලින් ඉලෙක්ට්‍රිෆිකේෂන් ඇරුණාම ඒකට අපි වියදම් කරන්න වෙනවා මොකද දැන් අපි ඩීසල් වලින් ඉන්ධන දවලා දුවන්නේ කෝච්චි දුම්රිය පවා වචනෙත් වැරදි අපි පාවිච්චි කරලා දුම් කියන එක අහක් වෙන්න ඕනේ එතකොට මම දන්නේ නැහැ මොකද්ද අපි පාවිච්චි කරන්න යන වචනේ කියන එක ඊළඟට මේ ඒකට කෝච්චිය කියන්න බෑනේ ඒක ග්‍රාම්‍ය එයිනේ මේ ඉතින් ඒ දැන් තියෙන පහසුකම් වලින් අපිට පොදු ප්‍රවාහනය නංවන්න පුළුවන් අර අපි හැමදාම කතා කරන මේ ප්‍රතිපත්තියක් නැතිකම මේක ප්‍රෝග්‍රෙසිව් නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් නැතිකම ඔය මෙන්ටලිටි ඒ කියන්නේ ඇටිටියුඩ් චේන්ජ් එකට මෙන්ටලිටි චේන්ජ් එකටත් බලපානවා මොකද අපිට එකපාරට මිනිස්සුන්ට මේ වගේ තත්වයක් උඩ තමුගේ පවුලේ අවශ්‍යතා කොහොමද මේ බයිසිකලෙන් හරි බස් එකේ ගිහිල්ලා හරි කරගන්නේ කොහොමද කියන එකට උත්තරයක් අපිට නැතුව අපි ඒක හරි අමාරුයි මේවා කරන්න. එතකොට ටැක්සි ඒකට ටැක්සි කියන එක ඔය තත්ත්වෙදි ඉතාමත් හොඳ උත්තරයක්. දැන් අපිට පුළුවන් නම් අපේ ටැක්සි සේවා ඉතාමත් හොඳින් දියුණු කරන්න පෞද්ගලික අංශයට හරි උදව් කරන්න. එතකොට ප්‍රයිවට් වාහනයක් දැන් අද කාලෙදී වුණත් ඔක්කොම ඒ කියන්නේ අපි වාහනයක ඓතිහාසිකම අරගෙන බැලුවොත් අපි ගන්න ප්‍රධාන දත්ත දෙකක් තියෙනවා. එකක් තමයි TCO කියන එක, Total Cost of Ownership. අනිත් එක CPK කියන එක, Cost per Kilometer. දැන් Cost per Kilometer කියන්නේ කිලෝමීටරයක් යද්දී අපේ දාවන වියදම කීයද. නමුත් ඕක අපි බලන්නේ රසික මේ කාර් එකට පෙට්‍රල් ලීටරයක් ගැව්වම කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද කියන එක විතරනේ. නමුත් උතන නෙමෙයිනේ කෝස්ට් එක තියෙන්නේ. කැපිටල් කෝස්ට් එක තියෙනවා. මේකේ ලයිසන්ස්, ඉන්ෂුරන්ස්, ඒ කෝස්ට් එක, ටයර්, මේන්ටෙනන්ස්, සර්විස්. ඔය ඔක්කොම අරගෙන හදලා බැලුවාම ඇත්තටම සමහරලාට අපිට පේනවා ටැක්සි එක යන එක ලාභයි. නමුත් ඔය CPK කියන එක ටැක්සියට වැඩිය ලාභ වෙන්නේ යන්නේ අඩුම ගානේ මේ පුද්ගලයාක් මාසෙකට කිලෝමීටර් 2000ක්වත් මේ කාර් එකක් පාවිච්චි කරොත් මම දල වශයෙන් මේ කියන්නේ මා එතන අර ටෝටල් කෝස්ට් එක බෙදෙන්නේ කිලෝමීටර් 2000යි කෝස්ට් පර් කිලෝමීටර්නේ අපි හදන්නේ. එතකොට මෙතනදී
හොඳ වාසියක් තියන 2000ක් හෝ ඊට වැඩි කියලා දුවනවා නම් ඔන්න යාට කාර් එකක් මේක ඉන්වෙස්ට්මන්ට් එක කරලා තියාගත්තර කමක් නැහැ කියලා. ඔය CPK කියන එක ගත්තා. ඊළඟ තව එකක් තියෙනවා අපි ඕකේදී ඔය ට්‍රාන්ස්පෝටේෂන් ඉකොනොමික්ස් වලදී මේ ගණන් හදන මේ CPK TCO කියලා. ඒ කියන්නේ total cost of ownership. ඕකේදී depreciation එක පවා කැල්කියුලේට් වෙනවා. අපි අද වාහනයක් මිලියන 5කට ගත්තා නම් ඒක ඊළඟට විකුණන්න වෙන්නේ මිලියන 3ට හෝ 4ට නෑ. ඔක ලංකා අනිත් පැත්තට ගිය කාලෙකුත් තිබුණානේ. ඒක වැරදි. එහෙම විය යුතු නෑ. වාහන ඩිප්‍රීෂিয়েට් වෙන්න ඕනේ. ඕන ඇසෙට් එක ඩිප්‍රීෂিয়েෂන් වෙන්න ඕනේ. ඉතින් ඇකවුන්ටිං වල තියෙන්නේ ඕකනේ රසික. ඉතින් ඔයටි ඔය කවුරු හරි කෙනෙක් ඇත්තටම ඔය TCO එකයි සම්පූර්ණ වාහනයක සම්පූර්ණ අයිතිය වියදම බැලුවොත් ඒ ඇයටම පේන්නේ එයා දුවන්නේ කිලෝමීටර් මාසෙකට 1000යි නං මට ටැක්සි යන එක ලාභයි. නමුත් එතන ප්‍රශ්න තියෙන ඕන වෙලාවට ටැක්සි එන්නේ නැහැ. ඒක ටැක්සි එක ක්වොලිටි නෑ. ටැක්සි ඇප් එක සපෝටිව් වෙන්නේ නැහැ. හැමතැනම ටැක්සි නෑ. ඉතින් ඔවගේ දේවල් නමුත් ඒ වගේම ලංකාවේ ඉන්දියාවක යන ටැක්සි ඩ්‍රයිවර්ස් ලගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ටැක්සි කියන එක පොදු ප්‍රවාහණය එකේ තියෙන අඩුව පුරවන්න මේ හොඳ ක්‍රමයක්. නමුත් එතනත් තියෙන ප්‍රශ්න තියෙනවා. ලංකාවේ ඕනවට තේරි මං කාර්ම කියන්නේ නැහැ එකපාර ටැක්සි. දැන් 3 wheel ලංකාවේ තියෙනවා 1.2 මිලියන ලක්ෂ 12ක් විතර 3 wheel ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ 3 wheel ලක්ෂ 2 මේකෙන් ලක්ෂ 2ක් විතර තමයි ඇප් එකක් පාවිච්චි කරලා on the move සෙනග ගන්න. ඉතින් ටැක්සිස් තියෙන ස්ටෑන්ඩ් වල නවත්තලා තියාගන්න නෙමෙයිනේ. ඒකෙන් වෙන්නේ තර කාර් එක ගෙදර තියාගත්තා වගේ තමයි නිකන්. දැන්ට අවුරුදු 3 4කට උඩදී කරපු සමීක්ෂණයක දත්තවලදී තියෙනවා ලංකාවේ කාර් වලින් කාර් වල මුළු ජීවිත කාලයෙන් 80%ක් ගත වෙන්නේ පාක් කරලා තියෙද්දී. ඉතින් මෙතනම හෙන ඉකොනොමික් ලොස් එකන්නේ. ඒ කියන්නේ 100ට මුළු කාලෙන් 120යි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඕක ඉතින් මොකටද මේක? එතකොට ඒ තියෙන්නේ එහෙමනම් ඕක වෙන රටවල ඔහොම වෙනවා. මොකද ඒගොල්ලන්ගේ GDP එක වැඩි. එතකොට per capita income එක වැඩි. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කොමොඩිටි එකක්. නමුත් අපි මේ කාර් ගෙනල්ලා ගෙනල්ලා පුරවගෙන ගෙවල්ලා පුරවගෙන කාපා කරලා පුරවගෙන මම බොහොම වගකීමෙන් කියන දැන් කොළඹ කාර් සේල් ඔක්කොම ටික බැලුවොත් ඔක්කොගෙමත් කාර් පිරලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දිත් අපි අහන්නේ කවද කාර් ගේන්න දෙන්නේ කියලා. ඔතන සුජීව ඕකට ඉස්සෙල්ලා කලින් කියපු එත වැදගත් කාරණා තමයි ලංකාවට මේ මෝටර් රථ නිෂ්පාදනය කරන කොම්පිටෙන්සි එක නැහැ කියලා. එතකොට අපි දකිනවා කාලෙන් කාලට ලංකාවේ අපි හදන කාර් මේ වගේ කාලෙන් කාලට මේ වගේ ඉනෝවේෂන් කියලා එනවා. මේ සාමාන්‍ය මාධ්‍යවල කතා කරනවා, සමාජ මාධ්‍යවල ලොකු රැල්ලක් හැදෙනවා. ඊට පස්සේ ලංකාවේ සමහර අය අහනවා එතකොට ඇයි මේවා අපිට දියුණු කරලා මේවා ඇයි මේවා පිටරට යවන්න බැරි, ඇයි මේවා එළියට ගෙනියන්න බැරි. එතකොට මේ වැඩේ මේක බොරුවක්ද? මොකද්ද සුජීව කියන්නේ? මේක මේගොල්ලෝ මේ කරන්නේ නිකන් පොඩි සංදර්ශනයක්ද, නැත්නම් මේගොල්ලන්ට අතර මේක තේරෙන්නේ නැද්ද? මේ මේ බිස්නස් එක මේක අර වයිබල් නැහැ කියලා තේරෙන්නේ නැද්ද? මොකද්ද හිතන විදියට මේක තනිකරම බොරුව. මම ඒක කියන්නේ මම ලෝක වාහන සමාගම් වල වැඩ කළා තියෙන Toyota, Nissan, Volvo. ඉතින් අනිත් එක මේ අපි ඉස්සර ඉඳලා මේ හරි ක්වොලිටි කාර් වලට දේවල් වලට විසුද්ධංග කාලේ ඉඳලා පුරුදු වෙලා හිටපු జాතියක්නේ. ඉතින් බලන්න අපි කොච්චර පල්ලෙහාට වැටුණාට දැන් අර මරුටියක් හරි තියෙනවා නම් හොඳයි කියන තත්වෙට. ඉතින් අර ඉස්සර හොඳ බස් වල ගිය මිනිස්සු දැන් මේ ලොරි චැසි වල තියෙන බස් වල යනවා. ඉතින් දැන් කියන කමන්නේ අපේ හැටියට අරම එකක්වත් අටමගලක්වත් හදාගත්තයි කියලා. ඉතින් ලෝකේ බැලුවොත් එම අපි රෝදේ ආපහු සොයාගත යුතු නෑනේ. ඉතින් මේ ඉනෝවේෂන් කියලා මොකද්ද කරන්නේ? මේ තනිකර මම දකින්නේ එකක් කට්ටියක් බොරුවක් කරනවා වෙන මොකක් හරි එකක් වහගන්න, අනිත් එක ටැක්සිවේෂන් එකක්. මේ දැන් ලංකාවේ කාර් රිසෙම්බල් කරනවායි කියලා කරන්නේ මේ ඒක මේ කාර් එකක් සම්පූර්ණයෙන් ගෙනාවොත් රජයට ආවිය යුතු බද්දත් ගෙවෙන්නේ නැහැ. ඒ ආදායමත් අපි නැති කරගන්නවා. ඒට අමතරව පාරිභෝගිකයට වුණත් කාර් එකක් සම්පූර්ණයෙන් ගෙනාවට වඩා වැඩි ගානකට මිලත් වෙලා. මොකද ඔකට හේතුව වෙන්නේ ඇත්තටම කියනවා නම් මේක කරන අය නොදන්නවත් නේ. මොකද අපි ඕනම ව්‍යාපාරයකට එක සත පහක් හරි යොදවන්න ඉස්සෙල්ලා අපි ඔක කොලේක ගණන් හදලා බලනවානේ මෙතන කොතනද අපි කියලා. එතකොට දැන් සරලව කිව්වොත් දැන් කාර් නිෂ්පාදනයට අවශ්‍ය වෙන අපිට කම්පිටන්සිස් ප්‍රධාන කම්පිටන්සිස් පහක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා එකක් ස්ට්‍රෝං හෝම් මාකට් එකක් තියෙනවා. අපේ හෝම් මාකට් එක ස්ට්‍රෝං නෑ. ඉතින් එහෙමනම්
අර සංගෘතාර්ථිකයක් කළා එක කාර් කම්පැනියයි එයාට විතරයි හදන්න පුළුවන් ඔන්න එතකොට එයාට යම් කිසි නම්බර්ස් ටික මොකද ස්කේල් එක නැතුව ඉකොනොමි එකක් ඒ ඒ ප්‍රොඩක්ෂන් ලයින් එක ගෙනියන්න බෑ ඉස්සර වගේ අර ෆෝක්ලිෆ්ට් ඔපරේෂන් කියලා අපි කියන්නේ ඒකට මේ එක තැනකට කෑලි ගෙනල්ලා මුන්නලා කාර් හදන්න බෑ දැන් ප්‍රොඩක්ෂන් ලයින් එකක් දුවන්න ඕනේ ඒතර ප්‍රොඩක්ෂන් ලයින් එකේ කැපැසිටි එක අපිට නෙමෙයි එකම කම්පැනි නෙමෙයි අපි මේ මේ කොහොම කරත් එකක් ප්‍රොඩක්ෂන් ලයින් එකක් අපිට පුරවන්නත් බෑ එකක් ඕක අනිත් එක අපේ බලශක්තිය මොකද කාර් හදනවා කියන්නේ ඒකට යම්කිසි බලශක්තිය වෙනවා අපිට ඒවත් අපේ කොස්ලි මුළු රීජන් එකම අරන් බැලුවා අපි අපිට එංගලන්තෙත් එක්ක සමාන කරලා වැඩක් නැහැ ජපානි තත්ත්වයට යන්නත් බෑනේ ඒතොර අපි බලන්න ඕනේ අපි කාර් හදනවා නම් අපිට ඉන්දියාවත් එක්ක අපි කොහොමද කම්පීට් කරන්නේ චීනෙත් එක්ක කොහොමද කම්පීට් කරන්නේ ඉතින් ඔය දෙක එක්ක කොස්ට් ඉෆෙක්ටිව් විදියට ඒට වැඩිය හොඳට කොහොම වෙතත් ඒ ලෙවල් එකට හරි එකක් කවුරු හරි හදනවා නම් හදන්න බෑ බොහොම වගකීමෙන් කියන්නේ අපේ ලෑන්ඩ් මාස් එකයි අනිත් එක අපේ ලේබර් කෝස්ට් අපිට ලේබර් ඇත්තෙත් නෑ වැඩිවට අපේ ලේබර් කෝස්ට් එක මුළු රීජන් එකටම වැඩිය වැඩි චීනටත් වැඩි ඉන්දියාවටත් වැඩි බංග්ලාදේශයටත් වැඩි පකිස්තානටත් වැඩි අපේ ලේබර් කෝස්ට් එක ඉතින් එක කෝස්ට් ෆැක්ටර් එකක්වත් අපිට කම්පිටන්සි නැත්තම් කම්පිටිටිව් වෙන බැරි නම් රීජන් එකත් එක්ක මේ තනිකරම කරන්න බොරුවක් එතකොට සුජීව ඔකත් එක්ක දැන් ඔයා ඉන්වෝල්ව වෙලා තියෙන තව දෙයක් තියෙනවා ඒ තමයි මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්. එතකොට දැන් මේ වෙද්දි ලෝකයේ මේ මේ ගෝලීය උණුසුම ඉහළ යාම වගේ කාරණා ගැන ඉතාම දැඩි සංවාදයක් තියෙනවා. G7 එක හම්බුණත් G20 හම්බුණත් ලෝකේ මොන ගෝලීය එකමුතුව හම්බුණත් මේ ගෝලීය උණුසුම ඉහළ යාම කියන ප්‍රශ්නයට ඒගොල්ලෝ ඉතාම ඉහළ ප්‍රමුඛස්ථානයක් දෙනවා. ඒක ඉතාම පැහැදිලි. එතකොට ඒකට උත්තරයක් විදිහට හුඟක් වෙලාවට අපි දකිනවා ජාත්‍යන්තර ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මේ වෙනකොට මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් පැත්තට ඉලෙක්ට්‍රික් ටුක් ටුක්ස් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වෙන්න පුළුවන් මේ දේවල් වලට ලොකු බරක් තියෙන තැනක ඉන්නවා මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මොකක්ද මේ සම්බන්ධයෙන් අපි අනුගමනය කරන්න ඕනේ ප්‍රතිපත්තිය රටක් විදිහට සාමාන්‍යයෙන් පොදුවේ ලංකාවේ මට මතකයි මීට අවුරුදු 7-8කට කලින් ඔය යහපාලන ආණ්ඩුව කාලේ එක අවුරුද්දක ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට දුන්නා ලොකු සහනයක් අය වැහි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මේ සහනය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙව. මේ වගේ අපිට ස්ථාවර ප්‍රතිපත්ති නැහැ ඔය වගේ කාරණා ගැන. අපි අවුරුද්දෙන් අවුරුද්ද ට්‍රැක් මාරු කරන සිග්සැග් ක්‍රමයට යන පිළිවෙතක් තමයි ලංකාව අනුගමනය කරන්නේ. ඉතින් මොකක්ද ඉලෙක්ට්‍රික් වෙහිකල් සම්බන්ධයෙන් අපි අනුගමනය කරන්න ඕනේ ප්‍රතිපත්තිය රටක් විදිහට? ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට ඉතින් ලෝකයේ හුඟක් රටවල් ඔය ට්‍රාන්සිෂන් එක වෙන වෙනස් විදියට ගන්නවා. නමුත් ඒක හැමතිස්සෙම හෝමොලොගේට් වෙන්න ඕනේ. කියන්නේ අදාළ මේ වපසරිය තුලට හරියන විසඳුමක් වෙන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඕල්රෙඩි මේ වාහන වලින් අපි සැචුරේටඩ් මේ රට. මොකද මේ රටට අවශ්‍ය ප්‍රමාණයට වැඩි පෞද්ගලික වාහන මේ රටේ තියෙනවා. ඉතින් එතකොට මේ රටේ අනික් විශාල ප්‍රශ්නය තමයි දැන් මම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට හෝල් හාර්ටඩ්ලි මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් ඒ එක්කම අපි කර අපිට නැති දේවල් තියෙනවානේ. අපිට ස්ක්‍රැප් පොලිසිය ගන්න නැහැ. දැන් රටකට තියෙන අපි වගේ කුඩා රටකට ස්ක්‍රැප් පොලිසිය කියන්නේ යම්කිසි කාලයක් ඉවරුනාම මේක මේ මේ රටෙන් ඉවත් වෙන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඊළඟට රටට එමිෂන් පොලිසිය එකක් තියෙන්න ඕනේ. දැන් අපේ තියෙන එමිෂන් පොලිසිය එක ගත්තොත් එම මං හිතන්නේ ලෝකෙ තියෙන පැරණිම මිෂන් පොලිසියක තියෙන අපිට. අපි පරිසරය ගැන කතා කරාට ඒකත් දැන් නඩු තීන්දුවක් මත තමයි ඒකත් පවත්වාගෙන යන්නේ. ඉතින් මේවා මේ ඇත්තටම විහිළු සහගත කාරණා. මේ හරිනම් මේ මුළු ප්‍රවාහනියම හරි විෂනරි කෙනෙකුට අවුරුද්දක් ඇතුළතදී හදන්න පුළුවන්. ඉතින් නමුත් අපි දැක්කේ එහෙම නෙමෙයි RM එකට ගිහිල්ලා කෑ ගහන රාජ්‍යපාලකයෝ ඒ වගේ අය තමයි දැක්කේ. නමුත් ඒකේ සම්දර්ශන ඒගොල්ලෝ සම්දර්ශන අපි හැමදාම මේ බොහොම සම්දර්ශන වලින් සතුටු වෙන જાතියක් නේ. ඔව් අර නාරායම් බිට ආර්ථික මධ්‍යස්ථානට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් දෙක තුනක් දැම්මම අපි දෙනවා හාල් මිල රටේ මේ ප්‍රශ්න විසඳුනා කියලා. ඒ වගේම RM එකට ගිහිල්ලා නිකන් නිලධාරීන් දෙදෙනෙකුට පොඩ්ඩක් සද්ද දැම්මම අපි දෙනවා මේ ප්‍රශ්නේ හරි කියලා. මහා බැංකුවටත් ගිහිල්ලා සද්ද දැම්මනේ. ඉතින් දැන් මේ මේක ඉතින් එදා ඉඳලම ඕක අදටත් ඉතින් ඕක වෙනවනේ රසික. දැන් එතකොට දැන් මේ වගේ තත්ත්වයක් වල මේ ඉලෙක්ට්‍රිෆිකේෂන් වලදී අපි මේකෙන් එකක් රටින් එකක් ගේනවා නම් තව එකක් යවන්නත් ඕනේ. අනිත් එක දැන් අපේ රටයාගේ මේ තියෙන මේ ලොකු මිත් එකක් තියෙනවා. අපිට දුර යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක් තියෙන්න ඕනේ කියලා මට ඇත්තටම මේවට hina යනවා. මොකද හේතුව අපේ average distance එක කිලෝමීටර 22යි දවසක. ඒ කියන්නේ අපේ කාර් අපේ කියන්නේ අපේ රටේ මුළු කාර් දුවලා තියෙන කිලෝමීටර් ප්‍රමාණය අරගෙන තියෙන කාර් සංඛ්‍යාවෙන් බෙදලා බැලුවාම උත්තරය 22යි.
ඉතින් ඔක ලෝකේ ලොකුම රටකත් වෙන්නේ සාමාන්‍යයෙන් 35ක් විතර. හරි. ඉතින් මේ 22යි. ඉතින් average බැලුවොත් සාමාන්‍ය මොරටු ඉඳලා කොළඹට වැඩට යන කෙනෙක් දවස ගානේ යාගේ usage එක කිලෝමීටර දවසකට කිලෝමීටර 50ක් 60ක් තියෙ ඕන නම් ඒක ගිහිල්ලත්. නමුත් අර මං කියවනේ 80%ක්ම කාලේ නිකන්නේ තියෙන්නේ මේ කාර් එකේ කියලා ඒක කළත් නැහැ. ඒ කියන්නේ ඒකයි අර 22 රේට් එකට ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර. ඉතින් නමුත් එහෙම තියෙද්දි අපි ඉලෙක්ට්‍රික් කාර් හොයනවා මේ කිලෝමීටර 300ක් අපිට යන්න ඕනේ 400ක් යන්න ඕනේ. නමුත් මේවා බැටරි. මේ බැටරි කියන જાතිය සයිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමතිස්සෙම charge වෙන්න ඕනේ, discharge වෙන්න ඕනේ. දැන් මේ import license කියලා ක්‍රමයක් දීලා තියෙනවා විදේශගත ශ්‍රමිකයන්ට. මේක හොඳයි. ඒගොල්ලෝ මහන්සියලා පිටරට මුදල් ගන්න. නමුත් ඒක හරි ක්‍රමවේදිකින් පාලනය වෙන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ මේ කාර් ගන්න ඉල්ලන කිලෝමීටර් 500ක් යන බැටරි තියෙන ඒවා ලෝකේ තියෙනවනේ දැන්. 400, 500, 600, 1000 යන ඒවාත් හදලා තියෙනවා. මේ ඒවා. ඉතින් මම මට හරි කනගාටුයි ඇත්තටම මේ මිනිස්සු ගැන. මොකද මේවා දුවන් නැතුව තිබ්බම දැන් එහෙම ගෙනාවු මාස දෙකකට ගෙන උඩදී ගෙනාවු කාර් එකක් මට දැන් ගිය සතියේදී හම්බුණා මාස දෙකකට මේ කාර් එක ගිහිලා තියෙන කිලෝමීටර් 600යි. කියන්නේ මාසෙට කිලෝමීටර් 300යි. එහෙන් බැලුවොත් දවසට කිලෝමීටර් 10යි. ඉතින් මට මේ කාර් එකට වෙන දේ ගැන මට බොහොම කනගාටුයි. මොකද පෙට්‍රල් කාර් එක එක වාසියක් තියෙනවා. ඒක දිව්වේ නැත්තම් කාර් එකේ පෙට්‍රල් ටික පොඩ්ඩක් වාෂ්ප වෙන එක විතරයි. නමුත් බැටරි තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් දිව්වත් නැතත් බැටරි එක ඩිග්‍රේඩ් වෙනවා. කාර් එක කොස්ට් එකෙන් තුනෙන් එකකට වඩා ප්‍රමාණයක් අලුත් කාර් එක නම් භාගයක විතර කොස්ට් එකක් යනවා ඊළඟට බැටරි එකේ වියදම. ඒතර වටිනාම කොටස නැති කර ගන්න. ඔක්කොටමත් වැඩිය දැන් අපේ ඊළඟට අපේ අය බලන්නේ අඩු ගානට ඉලෙක්ට්‍රික් කාර් ගේන්න පුළුවන්ද කියන එක. ඒතර බැටරිය තමයි මේ කාර් එකක මිල වැඩිම කොටස. ඒ නමුත් බැටරිය තමයි ඒ වගේම භයානකම කොටසත්. මොකද ලොකු ඒතර ෆයර් හැසඩුත් තියෙනවා. එතකොට ලෝකෙ ටියර් 1 මැනුෆැක්චරර් කෙනෙක්ගෙන් නෙමෙයි නම් මේ ඉලෙක්ට්‍රික් කාර් එක ගේන්නේ කොහේ හරි තියෙන එකක්. දැන් සිංගප්පූරේම නවත්තලා තියෙන සමහර මේ ස්කූටර්ස් එම ගේන එක මොකද ගෙවල්පවා ගිනියරගෙන තියෙන ඔක චාර්ජ් කරන්න ගිහිල්ලා. ඉතින් ලෝකෙ සේෆ්ටි ස්ටෑන්ඩඩ් තියෙන්නේ MSDS කියලා මැටීරියල් සේෆ්ටි ඩේටා ෂීට් කියන එක හැම ඉලෙක්ට්‍රික් කාර් එකකම තියෙන බැටරියට නිෂ්පාදකයට අදාළ වෙනවා. ඉතින් නමුත් අපි පොඩි රටක් වුණාම අපිට මේ ප්‍රමිතීන් ඔක්කොම හදාගන්න බැහැ. අපිට කරන්න තව මහා ගොඩක් වැඩ තියෙන ඉලෙක්ට්‍රික් කාර් ප්‍රමිතීන්. ඒතර මම කියන්නේ යුරෝපයට යම් කිසි කාර් එකක් චීනෙන් හරි කොහෙන් හරි එක්ස්පෝට් වෙනවා නම් චීන ඉන්දියා කියලා අපිට පැත්තකට දාන්න බෑනේ. ඒගොල්ලෝ ක්වොලිෆයි වෙනවා නම් යුරෝපයට තමුන්ගේ නිෂ්පාදනයක් යම් කිසි බ්‍රෑන්ඩ් එකක් එක්ස්පෝට් කරන්න අපි ඒ වගේ දෙයක් ගේන අවසර දුන්නට කමක් නැහැ. අනිත් එක මේ අපි අනවශ්‍ය විදියට මහා විශාල බැටරි ගෙනාලා දැන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 500ක් දුවන්න පුළුවන් බැටරියක බර තියනවා ටොන් භාගයකට වැඩිය. ඉතින් මේ කාර් එක දුවන්නේත් නැතුව මේ ටොන් භාගයක් උස්සගෙන දවසට කිලෝමීටර් 5000ක් එහෙට මෙහෙට යනවා. ඉතින් අපි අපේ මේ එතනත් වෙලා තින්නේ අපේ ජනතාව තමුන්ගේ ප්‍රමුඛතා අවශ්‍යතා තේරුම් ගන්න නැහැ. ඉතින් මේ කාර් විකුණනයටත් ඒවට දොස් කියන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වුණත් අර මේක තමයි හොඳම මෙහෙම කියලා. හැබැයි මේ අවස්ථාවේදී නම් කාර් ගන්න සමහර අය ඉන්නවා. දැන් ওই Mercedes වගේ ඉලෙක්ට්‍රික් කාර් එකයි EQC එකක් ඒ වගේ එකක් සාමාන්‍යයෙන් යුරෝපයේ මිල බැලුවොත් එම ඩොලර් 60,000ක් 70,000ක් විතර වෙනවා ඒ වගේ කාර් එකක්. ඉතින් මෙහෙට එනකොට බැලුවොත් එම මිලියන 2ක් 2.5ක් sorry මිලියන 20ක් විතර වෙනවා 20ක් 25ක්. දැන් සමහර අයට ඉතින් disposable cash තියෙනකොට අරව ගන්නවා වෙන්නත් පුළුවන්. වෙන කාර් ගේන්නත් බැරි හන්දා. නමුත් මේක ප්‍රතිපත්තිමය වශයෙන් මේ ඉලෙක්ට්‍රික් කාර් කියන එක අපේ රටේ අවශ්‍යතාවය මත මම බ්ලැක් ඉන් බ්ලැක් ඇන් වයිට් කිව්වොත් එක ඉලෙක්ට්‍රික් කාර් එකක් මේ රටට එනවා නම් එක පෙට්‍රල් කාර් එකක් අපි හක් කළ යුතුයි. එක ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් මේ රටට ගේනවා නම් ත්‍රී වීල් දෙකක්වත් අපි හක් කළ යුතුයි මේ රටේ පාරවල් වලින්. ඉතින් ඒ தත්ත්වය නොකර මේ කරන්න බෑ. නමුත් ඉලෙක්ට්‍රික් කාර් කියන්නේ මෙතන තව වැදගත්ම දේ තමයි ඉලෙක්ට්‍රික් කාර් කියන්නේ මේ කාරුයි ත්‍රී වීලුයි මෝටර්සයිකලුයි නෙමෙයි ඉලෙක්ට්‍රික් බස්. ඔනෝකයි අපි කල යුත්තේ. නමුත් අපි ඒක තමයි කතා කරන්නෙම නැත්තේ. මොකද ඒක කතා කළත් දැන් මෙතනදී තව දැන් මම කිව්ව යුතු අහන්න ඉස්සෙල්ලා මේ දැන් ඉලෙක්ට්‍රික් බස් ගේන හැමෝම කතා වෙනවා. අයි ගිය අවුරුද්දේ කතා වුණා, ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කතා වුණා. නමුත් කාටවත් ගේන්න බැරි නෑ. මොකද ගෙනල්ලා කරන්න බෑ. ඉලෙක්ට්‍රික් බස් එකක් සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂයක් විතර මේ මිල වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඩීසල් බස් එක මිල වෙන්නේ ඩොලර් 30,000ක් විතර. 25,000ක් 30,000ක් විතර. ඒතර යාගේ තුන් ගුණයක් අරක මිලයි.
ඉතින් ඔය කැපිටල් කොස්ට් එකත් එක්ක අපේ පාරවල් වල දුවලා අරක සස්ටේනබල් කරන්න බෑ මොනම විදියෙන්වත්. අනිත් එක ඒකට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. අනිත් එක ඒක ඩිප්‍රීසියේෂන් උත් වැඩි. නමුත් වෙන රටවල් ලෝක සාර්ථකව කෙරෙනවා. මොකද නම් අපේ වෙලා තියෙන්නේ අපේ තියෙන ඇසට්ස් ටික. දැන් බස් 5000ක් බෙදාගෙන යනවනේ දැන් හරියට බස් බෙදෙනවා ගිහිල්ලා මේ උත්සව බස් බස් ඩිපෝ එකකට බස් 10ක් දෙනා නම් බස් 10 දීලා ඉන්වෙන්ටරි අස්සම් කරලා ඒක අරන් යන්න කියන එකනේ තියෙන්නේ. නමුත් මම දන්නවා මේ බස් 5000 නෙමෙයි තව 50000ක් ගෙනවත් මේ රටේ ප්‍රවාහන ප්‍රශ්නේ විසඳන්න බෑ. වෙලාවට ප්‍රවාහන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද අන්තිම බැලුවොත් හරි වෙලාවට බස් එක හෝල්ට් එකට එන එක ප්‍රධාන වශයෙන් විය යුතු වෙන රසික හරි වෙලාවට කෝච්චි ස්ටේෂන් එකට එන එක ප්‍රධාන වශයෙන් විය යුතුනේ. ඔය බේසික්ස් නේ. අනිත් ඒවා කම්ෆර්ට් තියෝ මේවා ඔක්කොම පැත්තකට දාන්නකො අපි ලෝ ෆ්ලෝ බස්, එයා කන්ඩිෂන්, ඉලෙක්ට්‍රික් මං හරියට එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණානේ. අපි හරියට දන්නා බස් එක අර මේ කම්පැනි කාලේ. ඉතින් ඔය තත්ත්වය කරන්න බෑ මේ තියෙන තරගයයි මේ ඉන්ඩිවිජුවල් බස් ඕනර්ෂිප් එක අපි මේ විහිළුවන්නේ කරේ බස් ප්‍රයිවටයිස් කරනවායි කියලා මේ තනි තනි මිනිස්සුන්ට බස් දීලා. ඔක කළ යුතුව තිබුණේ පාරක් කෙලින්ම සමාගමකට දෙන්න. ඒ කියන්නේ අපේ දැන් මේ බස් පුද්ගලීකරණය කරගෙන වැරදි වචනයක් මෙතන වෙන්නේ එක ස්වයං රැකියාවක් බවට පත් කිරීම. අපි දැන් ස්වයං රැකියාවක් බවට පත් කිරීම තමයි ලංකාවේ සිද්ධ කෙරෙන්නේ. ඒ ලංකාවේ බස් ලංකාවේ බස් ඕනර්ස්ලා කියන්නේ මේ ස්වයං රැකියාවක්. ඒකට ඒ නිසා ඒගොල්ලෝ කාටවත් වගකීමක් නැහැ. ඒ ඒ ඒ ගැටලුව තමයි උතන තියෙන්නේ. ඒ කියන ගොඩක් අය පුද්ගලීකරණය ගැන කතා කරනකොට කියන්නේ නේද බස් මේ මේ ප්‍රවාහනය පුද්ගලීකරණය කරාට लंका प्राइवेट बस ओनर्स एसोसिएशन इलेक्ट्रिक बस पनहा फंड करना मानसिक फंड करना बिजनेस फीसिबिलिटी सस्टेनेबिलिटी කොහොමද achieve කරන්න කියන එක තියෙනවා. හරි capital cost එක දුන්නට කමක් නැහැ. නමුත් කරන්න බෑ. මොකද මේ තියෙන rate වලට දුවලා මේ ඔය බස් කොහොමවත් profitable කරන්න බෑ ඔය cost එකත් එක්ක. නමුත් මේ රටේ ආර්ථිකය උඩ අපිට බස් ගාස්තු වැඩි කරන එකත් නෙමෙයිනේ උත්තරේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කාර්යක්ෂමතාවයේ productivity එකේනේ රසික. දැන් අපි ඔය දෙක address නොකර අපි address කරන්න හදන්නේ එක්කෝ rate එක උඩට දාන්න බස් මේ දුප්පත් රටක මේ ඉතින් අපි ඉලෙක්ට්‍රිසිටි වලට කරෙත් ඕකනේ අපි අපේ efficiency එකයි productivity එකයි improve කරගන්නේ නැතුව renewable පැත්තට යන්නේ නැතුව කොහොමද low cost energy produce කරන්න කියලා හදන්නේ නැතුව cost එක cover කරගන්න හදනවා මේ tariff එක උඩින් තියලා ඉතින් ඔය 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 plan නැතුව ඉතින් ඕක වුණත් අර national transport policy එකකින් cover වෙන්න ඕනේ නැතුව අපි බස් සිස්ටම් එකේ මේ දැන් තියෙන බස් දුවන සිස්ටම් එකේ efficiency එකයි productivity එකයි උහල ඉහළ දාලා cost එක අඩු කරගන්න දැත්තරම මම දන්නා දැන් බස් එක cost එකෙන් භාගයකට අඩුවෙන් බස් එක දුවන්න පුළුවන් අර නවත්තන් ඉන්න කාලය ඊළඟ හයියෙන් ගිහිලා ඒකේ තියෙන wastage එක නිකන් බස් නිකන් තියෙන බස් කියන්නේ දිව යුතු ප්‍රමාණයන්නේ අපේ බස් දැන් ඉස්සර වගේ දුවන්නේ නැහැ මොකද බස් වැඩිපුර තියෙන නිකන් මේ අර සෙනක ඉන්න වෙලාවට දුවනවා අනික් වෙලා නිකන් ඉන්න රෑට දුවන්නේ නැහැ මොකද මේ ස්වයන් රැකියන්නේ මේවා වා කිව්වාගේ හරියට හරි ඔය වචනේ මම අද තමයි ඔක මගෙත් ඔලුවට එන්නේ වා කිව්වම ඕක ඒ කියන්නේ අවිධිමත් ස්වයන් රැකියාවක් අවිධිමත් ස්වයන් රැකියාවක් ඉතින් ඔය ඕකත් එක්ක සුජීව ඊළඟට අපිට කතා කරන්න වෙන ඔකට සම්බන්ධ කාරණයක් තමයි ප්‍රවාහනය ගැන මේ පිට ජාතික සැලසුමක් නොතිබීම දැන් මේ ඒ කියන්නේ ඉස්සෙල්ලා ඔය ලස්සන වචනයක් භාවිත කරලා ලංකාව කියන්නේ ප්‍රොජෙක්ට් බේස්ඩ් රටක් කියලා. ඒ කියන්නේ අපිට ප්‍රොජෙක්ට්ස් ඕන තරම් තියෙනවා. ඒ කාලෙන් කාලෙට එක එක ප්‍රොජෙක්ට්ස් එනවා. නමුත් මේ ප්‍රොජෙක්ට්ස් අවසානයේ මේ මොන රටකුණත් ව්‍යාපෘති එනකොට ඒ ව්‍යාපෘති කිසියම් විශාල ජාතික සැලසුමක කොටස් විදිහට එන්න ඕනේ. එතකොට තමයි මේ ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් එහෙම නැත්නම් රටට දීර්ඝ කාලේ එනවා යහපත් ප්‍රතිඵලයක් හම්බෙන්නේ. මේ ලංකාවේ යන විදිහට වෙන්නේ ව්‍යාපෘති කාලෙන් කාලෙට එනවා. මේ ව්‍යාපෘති එන්නේ ජාතික සැලසුමක් නැතුව. එතකොට කාලෙකදී ඉතාම හොඳ විදිහට පේන ව්‍යාපෘතියක් තවත් කාලයක් යනකොට සුදු වළියක් බවට පත් වෙනවා. ලංකාව මේ තත්වයට ආර්ථික වශයෙන් මේ අගාධයට වැටෙන්න ලොකු හේතුවක් උනේ මේ විදිහට කාලෙන් කාලෙට අපි
ගෙනාපු ව්‍යාපෘති මේ ව්‍යාපෘති වලින් අපි බලාපොරොත්තු වෙන මේ ආයෝජන වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබීම ඊට පස්සේ අපි කියනවා නෙළුම් කුළුණ සුදු අලියෙක් සූර්යව ක්‍රීඩාංගණයේ සුදු අලියෙක් හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව සුදු අලියෙක් කියලා මේ වගේ ඊට පස්සේ අපි මේවට දෙස් දෙවල් තියමින් යනවා මේ මේ අවුල කාලාන්තරයක් තිස්සේ අපි පාත්වාගෙන ආපු අවුලක් ඒ වගේම ඉදිරියේදීත් අපි මේ අවුල විසඳ ගන්න මාර්ගයට ඇවිල්ලා තියෙනවා කියලා පේන්නේ නැහැ දැන් ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රවාහණයට ජාතික සැලසුමක් නැහැ. කියන්නේ කාලෙන් කාලයට විවිධාකාරයේ අය ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල වලින් හෝ ආයතන වලින්. නමුත් මේක ජාතික සැලසුමක් වෙන්න නම් මේක රටේ කැබිනට් මණ්ඩලය තුල පාස් වෙලා තියෙන්න ඕනේ. කැබිනට් මණ්ඩලය තුල මේක පිළි අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මේක පාර්ලිමේන්තුව රටේ ව්‍යවස්ථාදායකය තුල මේකට ඒ අදාළ රෙකග්නිෂන් එක ලැබිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ජාතික සැලසුමක් වෙන්නේ නැහැ. ඒ මූලික අදහස ඇතුලේ බැලුවොත් අපිට එහෙම ජාතික සැලසුමක් ප්‍රවාහණයට නෑ අඩු ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය තුල සම්මත වෙච්ච ජාතික සැලසුමක් ප්‍රවාහණයට තිබිලත් නැහැ දැනටත් නැහැ ඒ වගේම එහෙම එකක් අපි ඉස්සරහට කරන පාටකුත් පේන්නේ නැහැ නේද මේ තියෙන විදිහට නෑ දැනට එහෙම ඒ කියන්නේ යම් යම් සැලසුම් තියෙනවා එනමුත් ඒවා ජාතික මට්ටමේ සැලසුම් විදියටවත් හෙට දවසේ ප්‍රවාහණය අපේ තියෙන දැන් තියෙන ප්‍රශ්නය ඇඩ්‍රස් කරලා හෙට දවසේ ප්‍රවාහණය ඇඩ්‍රස් වෙනේවත් නෙමෙයි අනිත් එක ඒවා රටේ ඉන්න විද්වතුන්ගේ සහභාගීත්වය ඒ කියන්නේ අපේ රටේ ප්‍රවාහණය පිළිබඳ විශ්වවිද්‍යාල පීඨයක් පවා තියෙනවා එතකොට ඒ අයගේ සම්පූර්ණ සහභාගීත්වයෙන් වෙච්ච ඒවත් නෙමෙයි ඉතින් මෙතනදී මම අපේ රටටත් වැඩිය දැන් අපේ රට ණය මත යැපිච්ච රටක්නේ දැන් අපිට ණය දෙන ප්‍රධාන ආයතන වුණත් මේ පිළිබඳව අවධානයේ යොමු කිරීම රසික මං හින ප්‍රශ්නයක් විදියට දකිනවා මොකද උද විශේෂයෙන්ම දැන් JICA ඊළඟට ADB UNDP දැන් මේ මේ වගේ ආයතන අපේ මේන් ඩෝනර්ස්ලා අපි අර එක්සිම් බැංකුව ඒව මේව අමතක කරමුකෝ දැන් මේවා ලෝකේ දියුණු රටවල් වලින් දියුණු ප්‍රතිපත්තීන් සහිතව විෂන් එකක් එක්ක අපිට ඇත්තටම ජෙනුයින් උදව් කරන්නේ නැහැනේ නමුත් දැන් එහෙම අයගේ වැඩ දිහා බැලුවාම වුණත් උදාහරණයක් විදියට දැන් මම JICA ගත්තොත් දැන් JICA 2014 දී ගාක් හොඳ ස්ටඩි එකක් කරා කොම්ට්‍රාන්ස් කියලා ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් පිළිබඳව ඒකේදී ඒගොල්ලෝ ඒගොල්ලොම මේ JICA තමයි ෆන් කරේ ඒක මං හිතන්නේ ඇත්තටම ඒක ඒ කාලේ වෙච්ච හුඟාක්ම හොඳ ස්ටඩි වෙරි කම්ප්‍රිහෙන්සිව් ඒක ඊට පස්සේ වැලිඩේට් කරා බොරටෝ යුනිවර්සිටි එකෙන් මං හිතන්නේ ඒගොල්ලන්ටත් දාලා ක්‍රොස් රිෆරන්සස් ගිහිල්ලා ඔය ඔක්කොම දේ නමුත් ඊට පස්සේ කොහෙන්වත් ආපු නැති මෙගාපොලිස් එකකින් ආපු දැන් ඒකෙදී ඩෙන්ටිෆයි කරා අපේ රටේ ප්‍රවාහනය නංවන්න නම් මොනවද අපේ තියෙන ප්‍රයොරිටීස් අපේ කම්පිටන්සිස් අපේ ඇසෙට්ස් අපිට මොනවද කරන්න පුළුවන් කොතනටද යන්න ඕනේ දැන් ඉන්නේ කොතනද ඔය ඔක්කොම ඇනලයිස් කරලා බොහොම හරිම හොඳ මේ ඒ කාලයට අද කාලයට බැලුවොත් ඒක ඒ කියන්නේ අද කාලේදී අපේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනස් වුණා විශේෂයෙන්ම කොවිඩ් එක්ක ඊළඟට අපේ තව වෙනස් වුණා විශේෂයෙන්ම මේ මොබිලිටි නීඩ්ස් අඩු වුණා අනිත් එක ICT කියන එක ලොකු ඉම්පැක්ට් එකකින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔය ටයිම් ටේබල් ඔය හැම එකට ඒවා ඒතන ඇඩ්‍රස් වුණේ නැහැ මයික්‍රෝ මොබිලිටි ඇඩ්‍රස් වුණාත් මදි නමුත් ප්‍රධාන කරුණු කීපයක් ඒ කියන්නේ අපේ බස් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක රේල්වේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඊළඟට ඔය ටැක්සි පවා මේ ඔය ඔක්කොම ඉලෙක්ට්‍රිෆිකේෂන් එක ඇඩ්‍රස් වුණා දැන් ඒකෙදී ප්‍රයොරිටීස් තුනක් ඒ වෙලාවේදී ඩෙන්ටිෆයි කරා මට මතක් වෙන විදිහට මම කියන්න මම හිතන්නේ වර්ධින එකක් නැහැ පළවෙනි ප්‍රයොරිටි එක ඒකේ උනේ මේ ලංකාවේ බස් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක කොහොමද කරන්න කියලා ඒකල රූට්ස් පවා ඩෙන්ටිෆයි කළා කළ යුතු දේවල් පවා ඩෙන්ටිෆයි කරා ඊළඟට ට්‍රේන්ස් ඊළඟ ට්‍රේන්ස් ට්‍රේන් ඉලෙක්ට්‍රිෆිකේෂන් ඒ කියන්නේ නම්බර් 1 2 3 කියලා ප්‍රයොරිටයිස් පවා කරා දැන් ඕකේ තිබුණා මේ අගම කොටසක් ඒ කියන්නේ ලීස් ප්‍රයොරිටි තියෙන එකක් මේ මොනොරේල් කියලා ඔය LRT කතන්දරයක් ඕකෙ තිබුණේ නැහැ මොනොරේල් කියලා මට මතක මම ඕක 2014 2015 වගේම පරිශීලනය කරපු හන්දා දැන් ඔය මොනොරේල් කියන එක තිබුණේ ලීස් ප්‍රයොරිටි මොකද ඒක එකක් ඒකට යන කෝස්ට් එක අනිත් එක ඒකෙන් විසඳන්න ඉස්සෙල්ලා අපේ කළ යුතු මහා ලොකු ගොඩක් දේවල් බේසික්ස් ටික අපි එකක්වත් කරලා නොතිබිච්ච හන්දා නමුත් ඒ මුකුත් නැතුව මෙගාපොලිස් එකත් එක්ක මේ ඉස්සරහට ආයේ මේ නම්බර් 3-4 වගේ තිබිච්ච මේ ඒක මොනොරේල් එක LRT කියලා නමින් ඒක ආවා. ඉතින් මේක අපේ රටේ ජනතාවට මහා විශාල ආකර්ෂණයක් වුණා. ඉතින් ඒක හරි කනගාටුවට කරුණක් මේ අපිට
මේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක් විසඳන්න තියෙදී අනිත් එක ඒකේ කොස්ට් එක වුණත් 2.2 බිලියන් ඩොලර්ස් අනිත් එක ඒවයි ජස්ටිෆිකේෂන් වුණත් පුදුම සහගතයි කියන්නේ එච්චර ප්‍රොෆිටබල් එච්චර ඉකොනොමික් ඉකොනොමික් වැලියු එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් එච්චර මේ හරි එහෙම කියනවනේ ඒ ව්‍යාපෘති වාර්තාවල තියෙන විදිහට තියනවා නම් ඒක පෞද්ගලික අංශයට දිය යුතු තිබුණා හරි ඔයගොල්ලෝ you build run operate this one ඒකට ඒගොල්ලන්ට කැපිටල් එක ඕන නම් ගවර්න්මන්ට් සිකියුරිටි එකක් මත ඒවා ඇනලයිස් කරන ක්‍රම තියෙනවානේ දැන් සාමාන්‍යයෙන් බිස්නස් එකදී අපි ගන්නෙ rate of return එක දැන් මේකේදී economic value එකකුත් තියෙනනේ මොකද LRT එක හැදුවොත් තව economic එක develop වීම මත එතනක් තියෙනවා යම්කිසි benefit එකක් එතකොට රසික දැන් EIR කියලා ඔකත් calculate කරනවා يعني economic internal rate of return කියන එක දැන් ඒවත් හදලා පෞද්ගලික අංශයට දෙන්න තිබුණා මෙතනදී විහිළුසහගතම කාරණේ දැන් JICA එක තමයි ඔය කොම්ට්‍රාන්ස් එක ස්ටඩි එකටත් ෆන් කරලා මේක ලීස්ට් ප්‍රයොරිටි කියන එකට දැම්මේ. නමුත් ඒගොල්ලොම තමයි අන්තිමට LRT එකටත් ගවර්න්මන්ට් එකට ලෝන් එකක් දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වුණත් ඒගොල්ලන්ට අපිට වැඩි ඒගොල්ලෝ දක්ෂයන් ලෝකෙ දියුණු රටවල කොහොමද ඒගොල්ලෝ අපිට කිය යුතු තිබුණා නෑ. LRT නෙමෙයි. Have your policy first. Get it right. Get to know your priorities first. ඉතින් ඔය ටික ඔය donor agencies වලින්වත් වුණේ නැහැ. ADB එක අපේ පාරවල් හදන්න මං හිතන්නේ ලෝකේ කිසිම රටක් නොකරපු විදිහට අපි පාරවල් වලට වියදම් කරානේ. කිසිම රටක් ගල නැහැ මං හිතුවේ විදිහට. මේ කරපු විදිහ. දැන් ඔවා ඔක්කොම විදේශ ආදානනේ. දැන් ADB කියන්නේ අපේ පාරවල් ලොකුවටම උදව් කරපු කෙනෙන්නේ. ඒතර කොහෙද ADB එක මැන්ඩේට් එකක් දුන්නේ? හරි පාරක් හදනවා නම් බයිසිකල් ලේන් එකක් දාපල්ලා කියලා. ඒකත් එක්ක ADB එකේ ඩිරෙක්ටර් කෙනෙක් මගෙත් එක්ක වෙච්ච සාකච්ඡාවකදී කිව්වා මේ අපි කතා කරාම මේ යාපනයේ බයිසිකල් පදීම දැන් අඩු වෙලා. මොකද හේතුව වෙලා තියෙන්නේ A9 එක හැදුවට පස්සේ බයිසිකල් පදින්න බෑ ළමයි මිනිස්සු මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා. මොකද ඒක ඒ පාර A9 එක හදද්දි මැද්දෙන් ගස්පේලියක් ඉතුරු කරලා එහා පැත්තෙන් ලස්සනට කොළඹ ඉඳලා යාපනයට යන බයිසිකලේ යන ඒ කෙටි කෙටි දුරවල් හරියට යන අයයිනේ නැතු කොළඹ ඉඳලා යාපනයට කවුරුවත් බයිසිකලයක් පදින්නේ නැහැ. නමුත් ඒ කිලෝමීටර් 5-10 ඉස්කෝලේට යන ළමයින්ට ලේසියෙන් යන්න පුළුවන් පාරවල් දෙකක් A9 එක දෙපැත්තෙන් දාන්න තිබුණා. ඉතින් ADB එකෙන්නේ අපිත් ඔබ ඉගෙන ගන්න. ඇයි ADB එක ඒවා ප්‍රී රික්විසිට් විදියට කන්ඩිෂන් විදියට දාන්නේ? ඉතින් LRT එක උනත් ඇයි අපි අන්සොලිසයිටඩ් ප්‍රොජෙක්ට් එකක් විදියට ගේන්නේ? පබ්ලික් කෝටින් නැතුව. ඉතින් ඒවා මේ විශාල ප්‍රශ්න අපේ ඩෝන ඒජන්සිස් වල මම දකින්න. මොකද ඒගොල්ලෝ අපිට ගයිඩ් කළ යුතුව තිබුණා. ඉතින් MCC එක ඇත්තටම ඉතාම හොඳ එකක්. නමුත් එතෙන් දින අපේ ජනතාව වැරදි. අපිට ඕනේ නැති දැන් MCC. අපි පතුරු බැඳ බැඳ මේ පැල් බැඳගෙන ගැහුවා මිසක් MCC එකට. අපිට මේ ඕකත් එක්කම සුජීව කතා කරන්නේ අවසන් වශයෙන් මාතෘකාව තුළ මේක ටිකක් ලොකු පරාසයක තියෙන මාතෘකාවක්. නමුත් අපි කෙටියෙන් හරි මේකටත් පොඩ්ඩක් මේකත් ස්පර්ශ කරන්න උත්සාහ කරමු. ඒ තමයි මේ ලංකාවේ අපි තාමත් ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට මේ පෞද්ගලික අංශය ගැන පුද්ගලික ව්‍යවසායකයන් ගැන වෙළඳපොළ තරඟකාරීත්වය ගැන ලොකු බයක් තියෙනවා. දැන් හොඳම උදාහරණයක් තමයි මේ ඔය බස්රත් සම්බන්ධයෙන් අපි කතා කරපු දේ. ඒකත් මම හිතන්නේ මේ පෞද්ගලීකරණය පෞද්ගලික ව්‍යවසායයන් ගැන අපිට තියෙන මේ තේරුම් ගැනීමේ තියෙන අවුලක ප්‍රතිඵලයක් විදිහට එන එකක් විදිහට තාමත් අපි කතා කරමින් ඉන්නේ ලංකාවේ. තාමත් ගොඩක් දෙනාගේ සංවාදය තියෙන්නේ මේ රාජ්‍ය මූලික කරගත්ත ආණ්ඩුව විසින් සියල්ල සැලසුම් කරන ආණ්ඩුව විසින් තමන්ට අයිති වැඩේ අයිති නැති වැඩේ හැමදේම කරන, ඒ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරන විදිහේ පිළිවෙතක ඉඳන් වැඩ කරන අසමත් ආර්ථික මොඩල් එකක් ගැන තමයි තාමත් ලංකාවේ හුඟ දෙනෙකුට ෆැන්ටසියක් තියෙන්නේ. මේ ෆැන්ටසිය නිසා තමයි අපි අවුරුදු 75ක් 30 ගිහිල්ලා කෙලවගත්තෙත්. ඒ වගේම මෙතනින් ඉස්සරහටත් අපි ඒ ෆැන්ටසියම සන්තර්පණය කිරීම මිස එතනින් එහාට ගිය ආර්ථික මොඩල් එකක් ගැන අපේ රටේ ප්‍රමාණවත් සංවාදයක් නැහැ. එතකොට මේක බලපානවා ප්‍රවාහණයටද? මේක බලපානවා මේ රටේ යටිතල පහසුකම් වලටද? මේ හැම දෙයකටම මේ අවුල බලපානවා. එතකොට ලෝකේ රටවල්, ලෝකේ විශේෂයෙන්ම ඉදිරියට ගිය රටවල් හරියට කරපු දේවල් ටිකක් තියෙනවා. මේ හරියට කරපු දේවල් වලින් අපි ඉගෙන ගන්න විශාල බැලිකමක් දක්වනවා. අපි මෙහි
ක්‍රියාත්මක කරන්න හදන්නේ ලෝකේ අසාර්ථක වෙලාගේ දේවල්. ලෝක විතරක් නෙමෙයි ලංකාවෙත් 70 ගණන් වල ඉඳන් අසාර්ථක වෙච්ච දේවල් තමයි අපි ආපහු 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 කරන්න හදන්නේ. අර විද්‍යාඥයෙක් ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් කියලා තියෙනවා එකම දේ නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මනුස්සයා. ගිහිල්ලා මොලේ පරීක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි මේ 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 යන මාර්ගය වෙනස් කරගන්න මොකක්ද අපිට කොතනින්ද මේක වෙන්න ඕනේ? මේක විශාල අවුලක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. ලෝක විකෘතියක් විදිහට පේන්න පුළුවන් කෙනෙකුට. කොතනින්ද මේ 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 ට්‍රැක් එක අපි මාරු කරගන්න ඕනේ? ඕකේදී රසික මේ අපිට දැන් අපේ නිලධාරීන් සහ දේශපාලකයන් මේ අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනසට මුල්තැන නොදෙන හේතුවක් ඉදිරියට මම දකින්නේ ඒගොල්ලන්ට අවශ්‍ය බලය තියෙන්නේ මේ කන්ට්‍රෝල් එක මතයි. එතකොට දැන් මේ බලය තියාගන්න හදන නිලධාරී සහ දේශපාලක මං දේශපාලකයන්ට වැඩි ඇත්තටම මෙතනදී නිලධාරීන්ට වැරද්ද පටවන්නේ අපිට. මොකද දේශපාලකයන්ට කෙටි කාලීනව මේ ඇවිල්ලා යන කට්ටියක්. නමුත් මේ රටේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු ඉතා හොඳ රාජ්‍ය සේවයක් තියෙනවා. ඉතින් වාහන ගත්තත් මං හිතන්නේ රජයට තියෙන වාහන මේ ඇත්තටම ඕස්ට්‍රේලියානු රජය වගේ දහගුණයක වාහන අපිට තියෙනවා. වාහනයි තියෙනවා. වාහන ගැන කතා ඉතින් එච්චරටම අපේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ පිළිබඳව මේ පොලිසි ලෙවල් එකෙන් ගෙනියන පුෂ් එකවත් කෝඩිනේෂන් එකවත් එතන මම දකින්න කිසිම දෙයක් වෙනවා කියලා ඒගොල්ලෝ වුණා තමුන්ගේ බලය තියාගන්න මේ රාජ්‍ය ආයතන අතිවිශාල ප්‍රමාණය නඩත්තු කිරීමටම තමයි දඟලන්නේ. ඉතින් මේ ආර්ථික මර්මස්ථානවලට ඕක වෙනකොට රටට වෙන පාඩුව තමයි අපි දැන් මේ විඳින්නේ. විශේෂයෙන්ම බලශක්තිය ප්‍රවාහනය අධ්‍යාපනය වගේ ස්ලෝඩෙත්නේ එකපාර දැනෙන්නේ නැහැ. දැන් මිනිස්සු අධ්‍යාපනයේ රටේ හදන්න කියලා නෙමෙයිනේ අරගල කරේ. මිනිස්සු ඉල්ලුවේ ලයිටුයි ගෑසුයි ඔය ටික තමයි ඉල්ලුවේ. නැතුව උද්ධමනයේ හින්දා බඩු බිල වැඩි කියලා නෙමෙයිනේ. ඉතින් ඒ ටික හම්බෙච්ච ගමන්ම හරි කූල් ඩවුන්. ඉතින් අපි හරි කොම්ප්ලසන්සි එකේ ඉන්නවා. නමුත් වෙලා තියෙන්නේ මේ 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 අපි අපේ නිලධාරී පැලැන්තිය ඒ කියන්නේ මහජනතාවගේ විශාල ප්‍රමාණයක් නේ මේක. මේගොල්ලෝ මේ මේ මේක මේ රජය රෙගුලේටර් ඇන්ඩ් ටැක්ස් කලෙක්ටර් පමණක් විය යුතුයි කියන තැනට එන්න ලෑස්ති නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ ඒ ඒ දෙක පමණමයි අපි රජයක් වශයෙන් කළ යුතු. විශේෂයෙන්ම ප්‍රවාහනයේ නම් සමහර සෙන්සිටිව් ඒරියාස් තියෙනවා. ඒකලා හෑන්ඩල් කරන්න මම ඒ අපි ඒ ගැන කතා නොකරමු. ඒ කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ. නමුත් මේ ප්‍රවාහනය බලශක්තිය වගේ දේවල් අපිට 100% රජෙන් ඉවත් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. එතකොට ඒවා පෞද්ගලික අංශයට 100% හරියටම කරන්න පුළුවන් දේවල්. එතකොට ප්‍රවාහනය කියන එක පැත්තකින් සේවයක්. එතකොට මේ රටේ ඉන්න දැන් අපි සමාජ මාධ්‍යවල ඇසිරෙනකොට දකින්නද අපි මෙහෙම කිව්වට අපි රාජ්‍යංශයට දොස් පැවරුවාට දේශපාලන ගැන දොස් පැවරුවාට මේ රටේ ඉන්නගේ 50%කටත් වැඩි ප්‍රමාණයක් තාම කැමති ආණ්ඩුවෙන් බස් දෙනවනේ. ඉතින් ඕක ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම අවබෝධයක් නැහැ රාජ්‍ය යාන්ත්‍රණයක් කොහොමද. ඉතින් මේ පිළිබඳව විරුද්ධ මත ප්‍රකාශ කරන අය වුණත් කියන්නේ සමහර රටවල් අරගෙන ඒ කියන්නේ තියෙනවා රාජ්‍ය ප්‍රවාහන සමාගම් තියෙනවා. නමුත් ඒවත් කම්පීට් කරනවා ප්‍රයිවට් ඒවත් එක්ක. ඉතින් අනිතක රාජ්‍ය ප්‍රවාහන සමාගම් කිව්වට රජයට මැජොරිටි ඕනර්ෂිප් එකක් සමහරලාට තියෙනවා. නමුත් මැනේජ්මන්ට් එක රජය සම්බන්ධයක් නැහැ. ඉතින් මේ 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 අපිට අපිට තාම අර මානසිකත්වයේ මේ රජය කියන එක මේ රෙගුලේටර් ඇන්ඩ් ටැක්ස් කලෙක්ටර් කියන එක එක්ක අපි රෙගුලේෂන් හදාගන්න අපි දන්නේ අපිට කරගන්න කැපැසිටි නැහැ. මේ ඊළඟට අපිට ඉතින් ඔවුන් ටැක්ස් කලෙක්ටර් ටික කරෙක් කරගන්න කැපැසිටි නැහැ නේද ඉතින් තාම. ඉතින් ඔය ඔතනින් ගැලවෙනකන් මේ පෞද්ගලික අංශයට මේ මේ දේවල් ටික බාර දෙනකන් 100%ම අපිට මේ ගොඩ යාමක් නැහැ. නමුත් බැරිය එක ඒක කරන්න රජයට ඕනේ නැති එක බැරිය එක අනිත් එක අපේ මහජනතාවටත් මේ මම දකින්නේ මේ ඒක එක බයක තියෙන මේ පෞද්ගලික අංශය ඇවිල්ලා මේ කයි මේක මේ අපිට යන බස් එකක් නැතිව බස් එකේ මිල වැඩි වෙයි මේ. නමුත් මේක දැන් මහා විශාල අවුලක්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මෙතෙන්දී මූලිකම කාරණේ තමයි විශේෂයෙන්ම රජයට මේ නියාමන කාර්යභාරය හරියට කරන්න අවශ්‍ය කරන ධාරිතාව ගොඩනැංවීම කළ යුතුයි. ඒ කියන්නේ ලෝකේ තව මේ දැන් තරගකාරීත්වය කියන එක ලංකාව ගොඩක් අය හිතනවා
මේ දැන් මාකට් එකට ඔක්කොම දෙනවා තරංකාරීත්වය කියන්නේ නිකන් ඔය ක්‍රිකට් මැච් එක රෙගියුලේටර් කෙනෙක් නැතුව කියන්නේ රෙගියුලේටර් කෙනෙක් නැතුව තරංකාරීත්වය ඉදි දෙනවා කියන්නේ හරියට ක්‍රිකට් මැච් එක මැච් රෙෆරීත් නැතුව අම්පයර්ලා දෙන්නත් නැතුව ක්‍රිකට් ගහනවා වගේ දෙයක්. ඒක කවදාවත් වෙන්නේ නැහැ කරන්නත් බෑ. ඒ කියන්නේ ලෝකේ නියාමනයක් නැතුව රෙගියුලේෂන් එකක් නැතුව නීති රීති නැතුව කිසිම තරංගයක් පවතින්නේ නැහැ. ඒ තරංගයේ කොටසක් තමයි නියාමනය සහ නීති රීති කියන එක. ඒකනේ ඒක තේරුම් ගන්න ඒකනේ මේ තරංගකාරී වෙළඳපොළ කියන එකට විවේචනය කරන ගොඩක් අය මේකේ අවුල් ගැන කතා කරන ගොඩක් අය හිතන්නේ මේ තරංගය කියන්නේ හරියට මේ ක්‍රිකට් මැච් එකක අම්පයර්ලා මැච් රෙෆරී ICC කිසි දෙයක් නැතුව නිකන් ක්‍රීඩකයෝටගේ තරංගයට දාලා ඉන්නවා වගේ. එහෙම තරංග හැදෙන්නේ නැහැ. ඇට බෝල ගැහුවත් ඒකේ තියෙනවත් නීති රීති ඒක තියෙනවා නියාමනය. ඒ කියන්නේ නියාමනය තරංගයේ කොටසක් විදිහට අපි දකින්න සූදානම් නැහැ. මේ නිසා තමයි අපිට හරියට තරංකාරීත්වය පවත්වාගෙන යන්නත් බැරි වෙලා තියෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් අපිට නියාමනය කරගන්නත් බැරිලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන ධාරිතාවක් නැහැ. මේ නිසා මේ දෙපැත්තම එකපාර කඩන් වැටෙන තත්වයක් තමයි පේන්න තියෙන්නේ. මේක නිවැරදි කරගන්න එක මම හිතන්නේ ලංකාවේ දේශපාලන වෙනසක් ගැන කතා කරන අයට තියෙන ඉතාම විශාල අභියෝගයක්. කොහොමද මේ කාරණේ කරගන්නේ කියන එක. ඉතින් අපි වැදගත් කරුණු ගොඩක් කතා කළා සුජීවත් එක්ක. සුජීව බොහොම ස්තුතියිත් එක්ක එකතු වුණාට මේ පොඩ්කාස්ට් එකට. අපි ඉස්සරහටත් මේ වගේ කතා කරනවා. අලුත් අදහස් තියෙන පිරිස් අපි ඉස්සරහට ගේනවා. ඒ අයට වේදිකාවක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම මේක කොහොමද දේශපාලන වශයෙන් බලගන්නන්නේ කියන තැනත් අපි ඉන්නවා. මේ හැම ආකාරයක මැදිහත් වීම කරන්න නැතුව ලංකාවට රටක් විදිහට ගොඩ යන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා සුබ සතියක්. අපි ඉදිරි ඊළඟ සතියෙත් මේ වගේම සාකච්ඡාවකින් හම්බෙමු.